පහදදාස්සක චක්‍රලයක අහෝසි කරලා 2020 එක චක්‍රලයක හඳුන්වාදීම තුළින් විශාල ජනවරකමකින් බලයට පත් වෙච්ච මේ රජය බලාපොරොත්තු වෙන සංවර්ධනයේ ක්‍රියාවලිය වනස්පති සබඳතාවම් කණ්ඩායම් විදිහට අපි දකින්නේ විශාල ගැටලු රැසකට මුල පුරන කාරණයක් විදිහට. මොකද මේකෙදී මේ රජය බලාපොරොත්තු වෙන්නේ උමන කර්තව්‍යද කියලා තාම හරියට එලි දක්වලා නැහැ. ඒ වගේම තමයි මේකෙදී නිදහස් වෙන භූමිය මොකද්ද කියලා හරියට හඳුන්වා ගැනීමක් මේකේ වටිනාකම අගය කිරීමක් තක්සේරු කිරීමක් වෙලා නැහැ. එතකොට රජයක් බලාපොරොත්තු වෙනවා රජයක් පත් වුණාම රටේ ආර්ථික තත්ත්වය නගන්න ඒ වගේම ජනතාවගේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කරන්න. මේකට පරිසරවේදීන් එහෙම නැත්නම් සබඳතාවට ආදරය කරන අය වශයෙන් අපි මේකට විරුද්ධ වෙනව නෙමෙයි. නමුත් අපි කියන්නේ මේක ක්‍රමවත්ව කරන්න ඕනේ. මේ ඉඩම් නිදහස් කිරීමේදී සැලකේතු අවධානය යොමු කරපු විශේෂ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි කුමන ප්‍රදේශවල මේ භූමි නිදහස් කරනවද? කුමන පදනම මත නිදහස් කරනවද? මේවා කුමන සංවිධානයෙන් තියෙන පරිසර පද්ධතිද? අපි කියමු කුමන හෝ අර්ථ දැක්වීමකින් මේ රජය කියනවා නම් අපි මේ භූමි නිදහස් කිරීම ගැනීම තුලින් අපනයන භෝග ඉලක්ක කරගනිමින් නැත්නම් කුෂ්කර්මාන්තය හා අනිකුත් කර්මාන්ත ඉලක්ක කරගෙන මේ තමයි මේ භූමි නිදහස් කරන්න කියලා අපිට කරන්න වෙන හොඳම දේ මොකද පරිසර පද්ධතියක් විනාශ වුණාට පස්සේ ඒක තක්සේරු කරන්න හෝ ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද තක්සේරු කරන්නත් බෑ. අපි බලන්න ඕනේ මේක කරන්න ඉස්සෙල්ලා මේ දේ කරොත් කොමන දෙයක් වෙයිද කියලා. ඒ වගේ ඒක නිසා අපි කතා කරනවා මම අපි කැමති අහන්න ප්‍රශ්නයක්. දැනට කුෂිකර්මාන්තය වෙතින් රටේ විශාල දියුණුවක් ලබා ගන්න නම් මේ භූමි නිදහස් කළා මේ කියලා එලිපෙලි කළ බලාපොරොත්තු වෙන්නේ මේ අලුත් භූමියට කුෂිකර්මාන්තයට යන්න ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ වර්තමානයේ රටේ තියෙන කුෂිකර්මාන්තයේ කොමන ගැටලුද තියෙන්නේ. වර්තමානයේ මේ වගා කරන භූමිවල තියෙන විශාල ගැටලු කීපයක් ඒකේ ප්‍රධාන වශයෙන් තියෙනවා. අපි දකින අවුරුද්දකට කීප සැරයක් ජලය වෙනුවෙන් උද්ඝෝෂණය කරන ගොවියෝ. ඒ වගේම නිරන්තරයෙන්ම අපි දකින සත්ව ප්‍රජාව එක්ක ගොවියොත් එක්ක තියෙන ගැටීම. උදාහරණයක් විදිහට අලිමිනිස් ගැටුම. එතකොට මේ දේවල් වලට තාම උත්තරයක් අපිට තිරසාරව හොයලා නැහැ. හොයලා නැතුව පියෙද්දි අපි තවත් භූමිය නරගෙන මේ භූමියන් වලත් කුෂිකර්මාන්තය කරන්න යනවා. අපි හිතමු අපිට කාරණා දෙකක් මේකෙදි කතා කරන්න පුළුවන්. අපිට තියෙනවද උපක්‍රමයක් මේ කුෂිකර්මාන්තය වැඩි දියුණු කරලා එහෙම නැත්නම් රටේ නිෂ්පාදනය වැඩි කරන්න හදනකොට මේක මෙහෙම තියෙද්දි අපිට කරන්න පුළුවන් දෙයක්. එහෙම දෙයක් තියෙනවා දැනටත් අපිට පෙනෙන්නේ. ඒ තමයි 140ක බෝගස් ගන්න එහෙම නැත්නම් අපි මේ වගා කරන ඒවා වැඩි කරගත හැකි ක්‍රමයක්. මේ සඳහා එකම බිම්මංගලක්වත් හෝ එක ජල බිඳුවක් හෝ එක පොහොර රැටයක් හෝ වැඩිපුර යන්නේ නැහැ දැනට යන ප්‍රමාණය. ඒකට ඒක තමයි රාජ්‍ය මේ හැම කෙනෙක්ම තියෙනවා පළතුරු හෝ එළවලු ප්‍රවාහනයේදී ඇතුළු කාර්යයන්වලදී වෙළඳසැල්වලදී ඇතුළු 140ක් අපට යනවා කියලා. එතකොට අපිට පුළුවන් නම් මෙන්න මේක 110 කරගන්න 130කින් කිසිම භූමි පරිහරණයක් නැතුව අපේ රටේ අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. දෙවනි කාරණය මේ භූමි නිදහස් කර ගැනීම තුළින් මේ භූමි ගොවිතැන් වල කටයුතු කිරීම තුළින් අපි මේ රජයේ බලාපොරොත්තු වෙනවා සැලැස්මක් කරලා 2002 අලිමිනිස් ගැටුම විසඳන්න. බොහොම වගකීමෙන් අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ විදිහට මේ යෝජිත රක්ෂිත මේ වනාන්තර භූමි එලිපිහෙලි කිරීමෙන් ප්‍රජාව අතර බෙදා දීමෙන් භෝග වගාවන් සඳහා බෙදා දීමෙන් අලිමිනිස් ගැටුම උග්‍ර වෙනවා එහෙම නැත්නම් තවත් වැඩි වෙනවා මිසක් මේක අවම වීමක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙමනම් අපිට තේරෙනවා මේ රජයේ බලධාරීන් එහෙම නැත්නම් නිලධාරීන් එහෙම නැත්නම් උපදේශකවරුන් එක්ක රාජ්‍ය නායකයා හෝ මේවා තීන්දුව తీරන ගන්න නොමග යවීමක් කරලා තියෙන කෙනෙක් අපි දකින්නේ. එහෙම නැත්නම් කරුණු හරියට අවබෝධ කර ගැනීමක් සිදු කළා නැහැ කියන එකයි අපි දකින්නේ. ඒක නිසා තමයි අපි කියන්නේ මේ මේ ක්‍රියාවලිය පටන් ගන්න ඉස්සෙල්ලා මේ භූමි නිදහස් කරන්න ඉස්සෙල්ලා කරුණා කළා නැවත නැවතත් මේ භූමීන් ගැන සම්පූර්ණ විස්තරාත්මක සමීක්ෂණයක් කරන්න. මේ කරන භූමිවල දැනටත් වගා කරන භූමිවල ජලය නැත්නම් කොහොමද මේ කරන මේ අක්කර ලක්ෂ ගානකට ජලය සපයා ගන්නෙ? දැනටත් මේ වගා කරන භූමිවල සත්වහානි අලිමිනිස් ගැටුම් තියෙනවනම් කොහොමද ඉදිරියේදී මේව නිරාකරණය කරගන්නේ? එතකොට අපේ තියෙන අනිත් නිෂ්පාදනයන් වලට කොහොමද මේක බලපාන්නේ? මේවා ටික නැතුව දැන් උදාහරණයක් විදිහට අපි වනාන්තර දෙකක් නැද්ද තියෙන රක්ෂිත දෙකක් නැද්ද තියෙන භූමියක් නිදහස් කරනවනම් මේ දෙක හරහා සැරිසරන සත්තුන්ට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට මේ භූමිය වගා භූමිය හරහා යන්න දෙන්නේ නැහැ. මේක ගන්නෙ සමහරට බලවත් එහෙම නැත්නම් ධනවත් මේ ව්‍යාපාරිකයෝ එහෙම නැත්නම් ආයතන නම් ඒගොල්ල ආරක්ෂිත වැටවල ඉති කරගන්නේ. එතකොට මේකේ තව දෙයක් වෙන්න පුළුවන් දේ තමයි අලිමිනිස් ගැටුම දැනට මුහුණ පාන මිනිස් ගැටුම උග්‍ර වෙනා වගේම මේ ගැටුම් නැති ප්‍රදේශවලටත් මේක ඇති වෙන්න පුළුවන්. ඒක නිසා යමක් කරලා මේක අපි නිවැරදි කරන්න උත්සාහ කරනවා එහෙම කියනවට වඩා අපි මෙහෙම අද්දකින් දකින්න අධිකරණ නියෝග දකින්න. නමුත් මේ දැන් ඒ පිළිච්ච දේ හරියට ආපහු ගේන්නේ නැහැ. ඒක නිසා අපි රජයට ඉතාම උවමනාවෙන් සහ ඉතාම බලකිරීමෙන් කියා සිටිනවා මේ ඉඩම් බෙදා දීම සහ මේ ඉඩම් එලිපෙහෙලි කිරීමට ප්‍රථමයෙන් කරුණා කළා නැවත සමීක්ෂණයක් නැමැති විමර්ශනයක් කරන්න ජනාධිපතිතුමාට අපි කියනවා. මේ ගැන ඔබතුමාට ඔබතුමා නිර්වස්ත්‍රයෙන් යනකොට අගේ හරි අගේ කියන පුරෝහිතයෝ නෙමෙයි වට කරගන්න ඕනේ.
ඔබතුමා නිර්වස්ත්‍රයෙන් යනවනම් රටේ නායක නිදස්ස යනවනම් ඔබතුමා නිර්වස්ත්‍රය කියන පොඩි එකා වගේ ඔබතුමාට අවංකව උපදෙස් දෙන කණ්ඩායමක් තෝරගන්න මේ රටට ආදරය කරන මේ රටේ දැක්ම රටේ අනාගතය ගැන දැක්මක් තියෙන අය තෝරගෙන ඒගොල්ලොන්ගේ උපදෙස් පිළිපදින්න ඔබතුමාට අපි ආරාධනා කරනවා ඔබතුමා දැනටත් අපි දැක්ක මාධ්‍ය වලින් රටේ නායක වශයෙන් යම් යම් ප්‍රදේශ වලට ගිහිල්ලා ජනතාවගේ ගැටලු බලනවා අපි දැනට දකින්න දේවල් තියෙනවා මහවැලි භූමිය යන විශාල වශයෙන් එලිපෙලි කරමින් සිටිනවා කරුණාකරලා ඔබතුමා කරවදානි යොමු කරලා මේ ප්‍රදේශයකට යන්න මේ එලිපෙලි කිරීම අංක එක නවත්තන්න දැනට එලිපෙලි කරලා තියෙන දේවල් වලට යන්න ඔබතුමාට බලා ගන්න පුළුවන් මේ එලිපෙලි කිරීම භූමිය හරහා සත්තු එහෙම නැත්නම් අලිපවා ගමන් කරන හැටි එතකොට මොකද්ද මේ ඔබතුමා බලාපොරොත්තු වෙන දේ ඔබතුමාගේ ජනතාව අතරට ගිහිල්ලා දෙන දේ ඔබතුමා ජනතාව අතරට ගිහිල්ලා කියන මේ රටේ වනාවරණ 130කින් දක්වා වැඩි කළ යුතුයි කියලා ඔබතුමාගේ බලාපොරොත්තුව තමයි මේ උපදේශක මණ්ඩලය හෝ මේ රාජ්‍ය නිලධාරීන් හෝ මේ සැලසුම් හදන අය මේක මේ සුණු විසුණු කරන්නේ ඔබතුමාට මේක ගොඩනගන්න හම්බෙන්නේ නැහැ තියෙන වනාවරණයත් විනාශ කරනවා නම් තියෙන වනාවරණයත් අඩු කරනවා නම් ඔබතුමා බලාපොරොත්තු වෙන 130 ඉලක්කය කොහොමද යන්නේ මේක ගැන අවධානය යොමු කරන්න ඔබතුමා සාපලද්දෙක් වෙන්න එපා අපි කියන ඔබතුමා ආපහු අවුරුදු 5කට හැරිලා බලලා ඔබතුමාටම තියෙන ඔබතුමාගේ මේ හොඳ අද්දකින් මේක පිළිමද නායකයෝ ප්‍රකාශ කරපු දේවල් මට වැරදුනේ එහෙම නැත්නම් අපි අප්‍රසාදයටපත් උනේ අපි වටේ හිට ප්‍රය කරපු වැරදි හින්දා කියලා ඔබතුමාත් ඒකේ දෙයක් කියන්න එපා එළියට බහැලා මොකද ඔබතුමාගෙන් සිද්ධ වෙන මේ පරිසර හානිය නිවැරදි කරන්න බෑ කවදක්වත් කාටවත් ඒක නිසා අපි බොහොම කාරුණිකීලීමක් කරනවා රජයෙන් රජේ නායකයගෙන් මේ තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා නැවත නැවතත් මේක ගැන සමීක්ෂණයක් කරන වනස්පති සබදාහම් කණ්ඩායම විදිහට අපි ස්වේච්ඡාවෙන් මේ වඳා ඉදිරිපත් වෙලා අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න කැමැති අවශ්‍ය කරන මඟ පෙන්වීම මොන දෙයකට අපි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න කැමැති ඒ වගේම අපි රටේ පරිසර සංවිධාන රටේ සෑම හුස්ම ගන්න සෑම පුරවැසියෙක්ම මඩ ගහලා කියනවා මේක එක එක්කෙනෙක්ගේ පරිසර සංවිධාන හෝ ගොවි සංවිධාන හෝ ගැටලුවක් නෙමෙයි මේක හැමෝටම බලපාන ප්‍රශ්නයක් ඒක නිසා මේ ගැටලුව වෙනුවෙන් මැදිහත් වෙන්න මේ ගැටියත් වෙන මැදිහත් වෙලා අපි කරන්න පුළුවන් බලපෑම් උපරිමයෙන් කරමු නැවතත් කියනවා පරිසර වේදීන් කියන්නේ සංවර්ධනයේ විරුද්ධ හරි සංවර්ධනයේ අකුල් හෙලන අය නෙමෙයි සංවර්ධනය කළ යුතුයි නමුත් තිරසාර සංවර්ධනය කියන එක අඳුරගෙන සබාදහම රැකගෙන දූපතක් වෙච්ච අපි විවිධ පරිසර පද්ධති සංවේදී පරිසර පද්ධති රසක් උරුම අපි මේ දූපතේ මේ පරිසර පද්ධති රැකගෙන කොහොමද කුසිකර්මාන්තය හෝ අනිකුත් කර්මාන්ත කළා රට දියුණු කරන්නේ පුද්ගලයාගේ ආදායම වැඩි කරන්න කියන එක හරි සැලැස්මක් ඇතුව වැඩ කරන මිසක් කැලේ එලි කරලා කැලේ බෙදලා දීලා ඊට පස්සේ සැලසුම් හදලා එන ප්‍රශ්න වලට උත්තර හොයන්න යනවනම් මේකට අපිට හිරසාර උත්තරයක් හම්බ වෙන්නේ අපි තවත් අමාරුවට වැටෙන එක විතරයි වෙන්නේ ඒක නිසා නැවතත් අපි ගරු ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා බලාපොරොත්තු වෙන 100 දිනේ වනාහවරණය හෝ ඔබතුමා බලාපොරොත්තු වෙන නව ආර්ථික වර්ධනය හෝ මේකෙන් කරගන්න හම්බ වෙන්නේ තව තවත් ආර්ථික අතින් හා පාරිසරික අතින් මේ රට අගාධයට යාම වෙන්නේ ඒකෙත් එක්ක වෙන්නේ අනිත් හැම ශේෂ්ඨත්වයක්ම කඩා වැටෙන එක මේ ගැන අවධානය යොමු කරන්න මේ ගැන වනස්පති සබදාහම් කණ්ඩායමක ඕනෑම පාර්ශවයක් එක්ක කොන්දේසියකින් කිසිම කොන්දේසියකින් තොරව රජය හෝ බලධාරීන් හෝ ඕනම කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න ක්‍රියාත්මක වෙන්න අපි ලෑස්ති ඒ සඳහා ජනතාව ඇතුළු සෑම කෙනාටම අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබලා දන්නවා නව චක්‍රලේඛනයක් එලි දකින්නෝ මෙන්න මේ ආකාර චක්‍රලේඛනයක් ඒකට කියනවා 1220 කියලා මේ චක්‍රලේඛනයෙන් ආවරණය ඇතුව මේ චක්‍රලේඛනය නිදහස් කරන්නේ මේ ලාංකීයව ඉන්න කුචිකාර්මික කටයුතු වලට නැඹුරු වෙන නැඹුරුවක් දක්වන හෝ උනන්දුවක් දක්වන අයට එහෙම නැත්නම් වෙනත් ව්‍යවසායකයන්ට මේ ඉඩම් බෙදා දීම සඳහා එතකොට මේ චක්‍රලේඛනයේ පැමිණියත් සමගම මේකත් එක්ක අහෝසි වෙනවා චක්‍රලේඛන තුනක් කටමයි 598 කියන චක්‍රලේඛනය ඊගාවට 2206 චක්‍රලේඛනය ඒ වගේම වඩා වටිනා චක්‍රලේඛනයක් අහෝ තියෙනවා 521 කියන චක්‍රලේඛනය මේ සෑම චක්‍රලේඛනයක් තුලම අපි ගත්තොත් එහෙම මේකේ පූර්විකාව විකාශය මේක ගැන මම පුංචි හැඳින්වීමක් කරන්නම් 1887 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටවන 1904 දිත්ත පරිපාලන පැවති ගැටලු निराකරණය කරන්න කියලා ඒ හේතුව මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදේශකවරයෙක් වෙන ජේල් පිගොඩ් උපදේශකතුමා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ඉඩම් සියල්ල අත්පත් කරගන්නවා එහෙම නැත්නම් ඒව අත්පත් කරලා දෙනවා කැලෑ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනවා 1934 වෙනත් රජයේ කැලෑ නැවත දිසාපතිවරුන්ට පවත්වනවා එහෙම නැත්නම් උන්ට බලා දෙනවා ඊගාවට 1952 වෙනත් රජයේ කැලෑ නැවතත් මේ දිසාපතිවරුන් යටතේ තිබිච්ච කැලෑ ටික නැවතත් වන සංරක්ෂණ ජෙනරාල්තුමා අතරට ලබා ගන්නවා
මේකත් එක්ක 1980 වියලි කලාපයේ අකර 500ක් සහ තෙත් කලාපයේ අකර 50කට අඩු සියලුම වනාන්තර මේව නැවතත් දිශාපතිවරුන්ට පවරනවා මේකත් එක්කම 1998 මම ඔබලාට පැහැදිලි කරා 598 කියන චක්‍රලේඛනයක් මේ 598 චක්‍රලේඛනයෙන් වියලි කලාපයේ තියෙන අක්කර 80කට අඩු වනාන්තරත් ඒ වගේම තෙත් කලාපයේ තියෙන අක්කර 8කට අඩු වනාන්තරත් මේව නැවත දිසාපතිවරුන්ට පවරනවා හැබැයි මුලින් තිබිච්ච එක ඊට වඩා අඩු කරලා තියෙන්නේ දැන් මුලින් තිබිච්ච ගැටලුවක් දැක්ක නිසා තමයි මේ චක්‍රලේඛනය තුල මේ වෙනස ඇති කරන්නේ එතකොටම තේරෙනවා අපිට මේ තුල යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තිබුණායි කියලා ඊගට අපි බලමු පහ 2001 කියන චක්‍රලේඛනේ මොනවද තිබුණේ කියලා පහ 2001 කියන චක්‍රලේඛනයත් එක්ක 2006 චක්‍රලේඛනේ හදලා අනුකමිටු හදලා ඒ මේ මේ වන සංරක්ෂණ සහ ඒකට අදාළ අනිකුත් සියලුම සංවිධාන එකතු කරගෙන තමයි මේ වැඩපිළිවෙල ගියේ ඉදිරියට මේ 2006 කියන චක්‍රලේඛනේ තුලින් හැබැයි මේ නව චක්‍රලේඛනේ ආවයින් පස්සේ මේ සියල්ල අහෝසි කරනවා මේ ආකාරයට පැවතගෙන ආපු මේ ක්‍රමවේදයේ සම්පූර්ණ බිඳ දමලා මේකේ ආවරණය සියල්ල අත්පත් කරගන්න නතු කරගන්න ප්‍රාදේශීය ලේකම්වරුන්ට එහෙම නැත්නම් ප්‍රාදේශීය නිලධාරීන්ට මේ චක්‍රලේඛනය හරහා ලබා දෙනවා මේකත් එක්ක තියෙන භයංකාර තත්ත්වය තමයි මේ චක්‍රලේඛනය නිදාස් වීමත් එක්ක මේත කලින් පහ දෙසක චක්‍රලේඛනය නිදාස් කරන්නේ එන් පద్මනාදන් මහතා එතුමා තමයි ලේකම් හැටියට වන සම්පත් හා පාරිසරික අමාත්‍යාංශය තුල එවකට හිටියේ හැබැයි අද මේ බන්දුල හරිචන්ද්‍ර මහතා දැන් නවක මේ ලේකම් ධූරයේ දරන හොබවන මේ පුද්ගලයා විසින් ප්‍රකාශ කරන ලද දෙයක් පිළිබඳව මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මොහු කියා සිටිනවා මේ ඊයේ පෙරේදා සමාජ ජාල ඔස්සේ අවශේෂ කැලෑ කියලා තිනවා මේ මේව තමයි අපි බෙදලා දෙන්නේ අපි කිසිම වෙලාවක වනාන්තර වලට අත තියන්නේ නැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. අවශේෂ කැලෑ කියලා කිසිම දෙයක් නැහැ. දැන් සංරක්ෂිත එහෙම නැත්නම් ආරක්ෂිත වනාන්තරත් එක්ක තියෙන යාබද කැලෑ ඔක්කොම මේකට අයිති. ඒ වගේම තමයි මේ හැම එකක්ම ගත්තාම පරිසර පද්ධතියක්. පරිසර පද්ධතියක් අවශේෂ කියලා වෙන් කරන්න බෑ. එහෙම හුදකලා වෙච්ච වනාන්තර ලංකාව තුල නැහැ. එහෙමනම් මේ පිළිබඳව යම්කිසි කතිකාවතක් ඇති කර යුතුයි. ඒ සම්බන්ධව යම්කිසි විද්වත් කතිකාවතක් ඇති කරනවා ආචාර්ය සෙව්වන්දි මහත්මිය. එතුමිය විසින් ප්‍රකාශ කරනවා මේ මෑතදී අවශේෂ කැලෑ කියලා ලංකාවේ නැහැ කියලා. ඒ පිළිබඳවත් අපිට සංවාදයට ලක් කරන්න පුළුවන්. මේකත් එක්ක තියෙන බරපතලම තත්ත්වය තමයි එදා පద్මනාදන් මහතා මේක පිටපත් කරනවා පිටපත් 14ක් එක එක අමාත්‍යංශ සහ ජනාධිපතිතුමා අගමැතිතුමාව දැනුවත් කරන්න. හැබැයි මේ ලේකම්තුමා බන්දුල හරිචන්දතුමා මේක පිටපත් 26ක් යවනවා. ඊට පස්සේ මේක ඉඩම් කොමසාරිස්තුමාට ගියාට පස්සේ ඉඩම් කොමසාරිස්තුමා මේක 27කට තවත් ප්‍රචාරණය කරනවා. දැන් මේක ලංකාව පුරාම තියෙන විවිධ වූ ආයතන දන්නවා. ඒ හින්දා මේකට අත්පත් කරගන්න මේකට නතු වීම මේකේ අවදානමක් මම පෙන්ලා දෙන්නම් මේ මේ චක්‍රලේඛනේ පිටපත් කිරීම තුලින් විතරක්ම මේකේ 6 වෙනියටම ප්‍රකාශනිකුත් කරලා තියෙන මේක ඉදිරිපත් කරලා තියෙන එහෙම නැත්නම් මේක යවන්නේ අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමනාකරණ හා රාජ්‍ය ලේකම්තුමාට. හැබැයි 5201 චක්‍රලේඛනිනුත් මේක යවනවා. හැබැයි එදා යවන්නේ ඔබගේ දැන ගැනීම සඳහා කියලා. ඒකට කියන්නේ කරු දෑ ගෑ ස කියලා. හැබැයි දැන් මේ චක්‍රලේඛනේ මොකද්ද කියන්නේ? කරු ආකාස මොකද මේ ආකාශ කියන්නේ ආක දිහා බලාගෙන ඉන්නවා කියන එක නෙමෙයි මේ අවශ්‍ය කටයුතු සඳහා කියලා යවන්නේ. එතකොට මේ අමාත්‍යංශයට අවශ්‍ය කටයුතු සඳහා මේක යවන්න ඕනේද? මේ වගේ මේ ඕන් නැති ආයතන දෙපාර්තමේන්තු වලටත් අවශ්‍ය කටයුතු සඳහා මේක යොමු කරලා තියෙනවා. එතකොට අවශ්‍ය කටයුතු සඳහා කියලා යවපු ගමන් මොකද වෙන්නේ? දැන් මේ දෙපාර්තමේන්තුවට මේ ලේකම්ට එහෙම නැත්නම් මේ අමාත්‍යංශයට පුළුවන් මේ ඉඩම් ටික අවශ්‍ය කටයුතු සඳහා බෙදා ගන්න. අපිටත් මෙහෙම ඉඩමක් ඕනේ. මේ ඒක එක පැත්තක්. ඊගාවට පෞද්ගලික ව්‍යවසායකත්වයට මෙන්න මේ වගේ දේවල් යන්න පුළුවන්. දැන් බලන්න මේ චක්‍රලේඛනය පිටපත් කරනවා 20 සහ 21 යටතේ පිටපත් කරන්නේ අධ්‍යක්ෂක ජෙනරාල් භූවිද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශයට ඊගාවට අධ්‍යක්ෂක ජෙනරාල් මැනික් ස්වර්ණාභරණ අධිකාරියට. මේ දෙන්නටමත් යවන්න ඕනේ අවශ්‍ය කටයුතු සඳහා නෙමෙයි. අවශ්‍ය කටයුතු සඳහා කියලා දුන්නාට පස්සේ පතල් කාර්යාංශයෙන් දෙන්න පුළුවන් ඉඩමක් පතල් කරන්න. තවත් කෙනෙකුට වැලිගොඩ දාන්න එහෙම නැත්නම් පස්ගොඩ දාන්න මෙන්න මේ ආකාරයට මේ වලට ආවරණයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ චක්‍රලේඛනයේ තුනින් මේ කරලා තියෙන්නේ තනිකරම අපිව ගොනාට ඇඳවීමක්. ඉතින් ඒ හින්දා මම බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා මේ චක්‍රලේඛනයේ වහා ඉවත් කරගන්න. ඊට පසු කල යුතු කාර්යයක් තියෙනවා. මේ පිළිබඳව විධිමත් සමීක්ෂණයක් කරන්න. මොනවද තියෙන වනාන්තර? මොනවද මේ අඩුම අවදානම් නැති එහෙම නැත්නම් මේකේ ශක්්‍යතාවයේ අගයන්න පුළුවන් එහෙම නැත්නම් මේ විභවතාවයේ හොයාගන්න පුළුවන් වනාන්තර මොනවද?
සෑම පරිසර පද්ධතියක්ම අපිට වටිනවා. මොකද මහා කැලෑ ටික කපලා දාලා ඉවරලා ඒ වෙනුවෙන් සංවර්ධනය කියලා ඉවරලා ගොවිඩම් භූමිය අත්පත් කර ගැනීම අපි දකින්නේ ඒකේ ලොකු සංවර්ධන වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා කියලා. ඒකට හොඳම හේතුව තමයි මේ මහවැලි කලාපය තුල අද සිද්ධ වෙන වන සංහාරය. දැන් මැදිරිගිරිය ප්‍රදේශයේ ඩී කලාපය තුල මේ වෙනකොටත් වනාන්තර එලිපෙහෙලි කරමින් ඉඩම් අත්පත් කරගෙන ඉඩම් බෙදා දෙන්න අලුතෙන් මේ වැඩපිළිවෙලට දැන්වීමක් පළ කරනවා. ඒ දැන්වීම පළ කරලා මොකද්ද කරන්නේ? මේ දැන්වීමත් එක්කම ලංකාවේ ඉන්න ඕනම කෙනෙකුට රුපියල් 2000ක ගෙවලා ෆෝරමයක් අරගෙන මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඕන කෙනෙකුට ඉඩමක් ගන්න පුළුවන් වට්ටමක් හැදිලා තියෙනවා. ඒ වගේම තරුණ ව්‍යවසායකයා කියලා නැවතත් දැන්වීමක් පළ කරා. මේ දැන්වීම හරහා අක්කර 100ක් එහෙම නැත්නම් ඉඩම් මේ ලක්ෂයක් කියන තේමාව යටතේ මෙන්න මේ වැඩපිළිවෙල එක එක්කනාට නතු කරගන්න අවස්ථාවක් සපයලා තිබුණා. ඉතින් මේව ඇත්තටම මේ වැඩපිළිවෙලත් එක්ක තමයි ගොනුගත වෙන්නේ. එහිඳ මේ චක්‍රලේඛනයේ වහ ආවෝසි කරගත යුතුයි. ඒ වගේම මේක අනුව කටයුතු කරලා මේකට විධිමත් පරීක්ෂණයක් පවත්වලා ඒ පිළිබඳ විද්වතුන් ඉන්නවා, උද්භිද විද්‍යාඥයෝ ඉන්නවා, පරිසර වේදීන් ඉන්නවා, ඊට පස්සේ ඒ පිළිබඳ විශේෂඥයෝ ඉන්නවා. මේ අයගෙන් සැදුම්ලත් ඒකකයක් තුලින් මේ පරීක්ෂණය කරලා ඉවරලයි මේක නව මුහුණුවරකින් එළියට එන්න ඕනේ. අපි කියන්නේ කිසිම වෙලාවක සංවර්ධනය අත්හිටවන්න කියලා. ගොවිතැන කෙරෙන්න ඕනේ, කෘෂිකර්මය කෙරෙන්න ඕනේ. හැබැයි මේ හැම දෙයකම සත්‍යතාවය ගැන සොයා බැලීමක් කරලා තියෙනවද අදට? මම දකින්න විදිහට අදටත් මේ සත්‍යතාවය කෙරලා නැහැ. ඒ වගේම තමයි මේ චක්‍රලේඛනය එළියට දාද්දී මේකේ හරි ලස්සන කතාවක් කියනවා. ඒක තමයි විහිළුවට භාජන වෙන බොහොම ලස්සන කතාව. මේකේ කියනවා සෞභාග්‍ය දැක්ම ජනාධිපතිතුමාගේ ප්‍රකාශයත් අලලා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පාරිසරික ජාතික වනවස්ම 130ක් පවත්වාගෙන යන අන්දමින් ඒක පවත්වාගෙන ඒක තබා ගනිමි. 4.1 යටතේ කියන මෙම චක්‍රලේඛනයේ මගින් ආර්ථිකමය හා වෙනත් ඵලදායි කටයුතු වලට භාවිතා කිරීමට ඉදාන් නිදාස් කරන්න කියලා. දැන් ඉඩමක එහෙම නැත්නම් භූමියක අපි කියමු උදාහරණයක් ඇරෙද්දී අපි ගමු යම්කිසි දියඇල්ලක්, ලස්සන සුන්දර දියඇල්ලක්. අපි කියමු දියලුමැල්ල. දියලුමැල්ලට තියෙන පාරිසරික වටිනාකමක් තියෙනවා, ආර්ථික වටිනාකමක් තියෙනවා, ඊළ සමාජමය වටිනාකමක් තියෙනවා, සංස්කෘතික වටිනාකමක් තියෙනවා. මේක කොහොමද ලංසුගත කරන්නේ? එක්කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දියලුමැල්ල වැඩක් නැහැ, ඒ නිසා ගල කඩලා ගලෙන් අපි මුදල් උපයනවා කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක සංචාරක ආකර්ෂණ ස්ථානයක්, මෙතන ඉකොලොජි එකක් ගහලා ඉවරලා මේක පෙන්නලා අපි මුදල් හොයනවා කියලා. මේ කොහෙද මෙන්නේ මේකට මේ නිර්ණායක නිර්මාණය වෙන්නේ? මේ චක්‍රලේඛනයේ මත කොහොමද ආවරණය වෙන්නේ? යම්කිසි වැරද්දක් කරනවා නම් මොන අනපනතින්ද මේක ආවරණය කරගන්නේ? ඒ වගේම කවුද මේ පිළිබඳව නීති ක්‍රියාත්මක කරන්නේ? ප්‍රාදේශීය ලේකම්ද, එහෙම නැත්නම් වෙනත් බලධාරීද? කාටද මේක මොකද්ද කොහෙද ලියලා තියෙන්නේ? එහෙම කිසිම දෙයක් නැතුව මෙවැනි චක්‍රලේඛන එළි දැක්වීම තුළ ලොකු ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි මේ චක්‍රලේඛනයේ කරුණු 10ක් යටතේ තමයි මෙන්න මේ ටික කරන්න එපා කියලා කිව්වේ. මේ ටික කරන්න එපා කිව්වට වැඩක් තියනවද? කරන්න එපා කිව්වට ඕක කරලා ඉවරලා කියන අපිට වැරදුනා කියලා. ඒ හින්දා මේකෙදි මේ හතරවෙනි එක මේ චක්‍රලේඛනයේ හතරවෙනි වගන්ති යටතේ කරන්න එපා කියන කොටස එක කෑල්ලක් මම කියන වනාලි සංක්‍රමණ භූමි. ඒව අතහැරලා දාන්න. ඉතින් මේ මහවැලි ඉඩම් කියන්නේ මොනවද? දැනටමත් මැදිරිගිරිය ප්‍රදේශයේ මේ විනාශ කරන මහවැලි ඉඩම් ඔක්කොම වනාලි ඉන්නවා. ඉතින් ඕක කරනවද? ඉතින් ඒ නිසා මේ බොරු මුලාවට රැවටීමට මහජනයාව පොළඹවන්න එපා. විශාල ව්‍යාපෘති මුවාවෙන් මේ වෙන චක්‍රලේඛනත් එක්ක වෙන්නේ රටට හානියක්. ඉතින් අපි ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔබතුමා මේ පිළිබඳව හොඳින් ඇහැක් කරලා බලන්න. මොකද ඔබට මේ ලක්ෂ 70කට ආසන්න සංඛ්‍යාවක් මේ ලංකාව තුල ඡන්දදායකයෝ ඡන්දේ ලබා දුන්නේ මේ දේ කරගන්න නෙමෙයි. පරිසරයට ආදරේ ලෙන්ගතු සබහාදෑමින් හැටියට වනස්පති සබදාම කණ්ඩායම හැටියට අපි ඉල්ලා සිටිනවා ඔබතුමා මේ පිළිබඳ දෙපාරක් හිතන්න කියලා. මේ චක්‍රලේඛනය හෝසි කරගන්න, ඒ වගේම නව චක්‍රලේඛනයක් ගේන්න කලින් විධිමත් කමිටුවක් හදලා මේ පිළිබඳ හොඳ පරීක්ෂණයක් කරලා ඉදිරිපත් කරන්න. මේක තමයි විය යුත්තේ. මම ඉල්ලා සිටිනවා මේ පිළිබඳව සංවේදී වෙන්න කියලා. එහෙම නැති වුණොත් මේ ගැටලුව තවදුරටත් උග්‍ර වෙලා තව අවුරුදු 5ක් යනකොට ඔබතුමාටත් ලේබල් එකක් වදිනවා රට විනාශ කරලා ගියේ, එහෙම නැත්නම් පරිසරය විනාශ කරපු දැවැන්ත නායකයා කියලා. ස්තුතියි.